අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට තීරණය කළේ අද උදේ පාන්දර මේ බ්‍රිතාන්‍යයේ channel 4 නාලිකාව ඉදිරිපත් කරපු විශේෂ වැඩසටහන ගැන අපේ ප්‍රතිචාරය කුමක්ද කියලා ප්‍රකාශ කරන්නටයි පාස්කු ඉරිදා ප්‍රහාරයේ පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත් ඒහා සම්බන්ධව සිටියායයි කියවෙන පුද්ගලයන් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ channel 4 රූපවාහිනී නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ සැප්තැම්බර් 5 වන දින බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11:05ට ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3:35ට පමණ විකාශනය කෙරුණ බව දැන් කවුරුත් දන්නා කාරණයක්. මේ මහා කුමන්ත්‍රණය පිළිබඳව අප රටේ විධිමත් හා විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදු කර ගැනීමට අපත් මේ රටේ යුක්තිය සහ සාධාරණත්වයේ අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්‍රයත්න අසාර්ථකව තිබූ මොහොතක බ්‍රිතාන්‍යයේ channel 4 ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳව අපි channel 4 රූපවාහිනී නාලිකාවටත් ඒ සඳහා වෙහෙසුණු සැමටත් පළමුව අපේ කෘතඥතාවය පළ කර සිටිනවා. අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩසටහන ඔස්සේ හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනී චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කළ කරුණු පිළිබඳවයි. එම වැඩසටහන විකාශනය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලැබූ බව අපි දුටුවා. ඒ අතර මනුෂ නානායක්කාර ඇමතිවරයා කියා සිටියේ මේ වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදු දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළද ඒවායේ වාර්තා සහ ඒ වාර්තා මගින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් වුවද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබුණු බව රටම දන්න. දැන් පවතින මෙන්ම මීට පෙර පැවති රජයේද මේ නිගමනවලට දැක් වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයක්. ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින්ද මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නොසිතමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපට විශ්වාස නිසා අපි එම යෝජනාව පිළි නොගනිමු. එහෙයින් කඩිනමින් සිදුවිය යුතු ක්‍රියාවලිය වන්නේ 1. channel 4 නාලිකාව සිය වාර්තා වැඩසටහනින් එළිදරව් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයේ පසුපස තිබුණායි කියන කුමන්ත්‍රණය හා බැඳුන සියලු වැදගත් කරුණු මෙන් ඒහා සම්බන්ධයයි හෙළිදරව් කර ඇති පුද්ගලයන් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදු කර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තාවලින් හෙළිදරව් වූ නමුත් මේ දක්වා නිසි විමර්ශනයකට ලක් නො වූ කරුණු පිළිබඳවද අපක්ෂපාති සාධාරණ සහ විනිවිද බවින් යුත් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමයි. එම විමර්ශනයේ සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගින්. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහාය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිදු වූ මොහොතේ සිට මූලික විමර්ශන සිදු කරන ලද දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරු වීම ලබා දී තිබෙන විමර්ශකයන් සියලු දෙනා ඇතුළත් කළ යුතුය. එම විමර්ශනය ස්වාධීනව සිදු කිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන දැනටමත් බුද්ධි අංශවල මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන් හොබවන සියලු නිලධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තුරු අත්හිට විය යුතුය. එසේම පාස්කු ප්‍රහාරය ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපෝසත් වූ බවට
ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීන්දුව කරනු ලැබූ නමුත් තවමත් ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන අංශයේ බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයාගේ සහ ඒ පිළිබඳව චෝදනාවට ලක්ව ඇති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේද සේවය මෙම විමර්ශනය නිමවනතුරු අත්හිට විය යුතුය. ඊට කී අපේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටු කරනු ඇතැයි අපි අවංකව අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ හා විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණයේ ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු. මේ අවස්ථාවේදී පොලිසිය සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම් මේතා කෙලි නොවුන නිශ්චිත කරුණු දැන සිටිනම් ධෛර්යවන්තව ඒවා එලිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසයි. අපගේ දේවස්ථාන භාර සියලුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව්මවුන්ගේ උපන් මංගල්‍යය සිදු කරන සැප්තැම්බර් 8 වන සිකුරාදා දින සියලුම දේවස්ථානවල සවස 6:30ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව්මවුන්ගේ පිහිට පතන ලෙසය. මේ සඳහා කොළඹ සහායක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6:30ට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදන රංජිත් කොළඹ අගරදුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6:30ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධාස්ථානයේදී පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි. එම දේව මෙහෙය තුළ දිව්‍ය පූජාව හෝ සුද්ධෝ ජපමාලයේ උච්චාරණය කිරීම සහ දිව්‍ය සප්සාද ආශිර්වාදය ලබා දෙමින් ජනතාව ආශිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි. මේ සඳහා සහභාගි වන ලෙස අප ඉතා ඕනෑකමින් අපි සියලුම කතෝලික සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනු.